ඊළඟ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි කියලා. මොකද එයාගේ අතින් රට ස්ථාවර වෙනවට වෙන්නේ හැම පැතිකඩකින්ම රට අස්ථාවරත්වයට යනවා කියලා. නමුත් ඔතනදී රටක් අස්ථාව ඕනම දෙයක් අස්ථාවරත්වයට යනකොට විශේෂයෙන් මෙතනදී මේ ඉතා පොඩි ගැඹුරු විග්‍රහයක් කරන්නේ ඒක පසුවයි මම අවබෝධ කරගත්තේ. මිනිස් ක්‍රියාකාරකමක් හරහා ඕනම දෙයක් අස්ථාවරත්වයකට යනකොට ඒකට විරුද්ධව තවත් මිනිස් ක්‍රියාකාරකමක් මතුවෙනවා ප්‍රතිවිරුද්ධ බලවේගයක් හැටියට. ඒක පැහැදිලි කරන්න නැත්නම් ඒකත් මම ළඟදී මම මේක තවදුරට කල්පනා කරලා ඉගෙන ගත්තේ. දැන් යමක් අපි ගොඩනැගිල්ලක් කඩ හැදුවොත් ඒ ගොඩනැගිල්ල ඉබේ හැදෙන්නේ නැහැ. ඒක අපි ලිමිට් සම්සලා කරොත් නමුත් කවුරු හරි කෙනෙක් පවත්නා යම් කිසි මිනිස් ක්‍රියාකාරකම් ආශ්‍රිත මිනිසුන් නිතින් කළ යුතු දෙයක් ගවර්නන්ස් වගේ දෙයක්. ඒක මිනිසුන් විසින් තමයි රාජ්‍ය පාලනය කරන්න ඕනේ. ඒක තමුන් විසින් කඩාවැද දානවා නම් ඒකට විරුද්ධව අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝධී බලවේගයක් මතුවෙනවා. ඊට පස්සේ ඒක මතුවෙන පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒක මතුවෙන්න පුළුවන් ඇතුළේම ඉන්න ඒකට එරෙහි වෙන කණ්ඩායමක් කරා ඒක මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ටර්නල් ඉන්ටර්වෙන්ෂන් එකක්, ඒ කියන්නේ පරිබාහිර සාධකයක් කරා ඒක මතුවෙන්න පුළුවන්. එතකොට මම දැක්කා ඇතුළේම ඉන්න කණ්ඩායමක් කරා තමයි ඒක මතුවෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ එතුමාට විරුද්ධව නැගෙන බලවේගය. එතනදී මම ඊට පස්සේ සියලු පුද්ගලයන් අධ්‍යයනය කරා. අධ්‍යයනය කරන වෙලාවදී ඒකට වෙන්න පුළුවන් කට්ටිය ඇතුළේ හිටපු ප්‍රධාන කට්ටිය එතුම වටේ හිටපු. එතනදී මම තේරුම් ගත්තා මේ දේ වෙනවා නම් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කණ්ඩායමේ මම අධ්‍යයනය කරපු කණ්ඩායමේ හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හරයි කියලා. මම ඒක ප්‍රසිද්ධ දේශනකදී කිව්වා 2013 අගෝස්තු 6 වෙනිදා. ඊළඟට රටට වෙන්නේ මේ ඉතකට බොහෝ වෙලාවට මහින්ද රාජපක්ෂ මහත්මයා නිරන්තරයෙන්ම පරාජය වෙනවා නියත වශයෙන්ම. ඒ වෙනුවට බොහෝ වෙලාවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන්ට ආදේශ වෙන පුළුවන් කියලා. නමුත් ඊට පස්සේ එදායින් පස්සේ අද වෙනකම් වෙන දේවල් බැලුවම මම බොහොම පැහැදිලිව වටහා ගත්තා දෙවෙනි වතාවට ඒ වෙනස සිද්ධ වෙන්නේ සම්ප්‍රදායික පක්ෂ හරහා නෙමෙයි. මොකද බොහොම ඇත්තටම කිව්වොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට හැකියාවක් තිබුණ නැහැ. අපේක්ෂා එයාගෙන් අපේක්ෂා කළ දේ මිනිස්සු එයා වෙතට ගෙනහලා ඉඳලා තියලා ඒ දෙයට නිසි විදිහට ඒක ඒ මිනිස්සු අපේක්ෂා කරපු දේ දිලිව කරන්න යට මේ හැකියාවක් තිබුණ නැහැ. ඒ නිසා මම දැනගත්තා 2017 වෙනකොට අනිවාර්යයෙන්ම මේ සියලු දෙනාට මෙරෙහිව ප්‍රධාන බලවේගයක් පත්වෙන කියලා. හැබැයි මම ඒක උපකල්පනය කරනකොට 2017 දී මම දැනන් හිටියේ නැහැ UPM එක ගැන. ඒක නිසා මම මේක කිව්වා වන් පොතේ කිව්වා අනිවාර්යයෙන්ම. එතකොට ඊපස් එක පොත බැලුවත් කෙනෙක් ඒක මෙහි ගන්න නැහැ. අන්තර්ජාලය විතරයි තියෙන්නේ. ඒක කියලා තියෙන එතකොට මිනිස්සු අර්ථ නිරූපණය කරන්න ගත්තා ඒක වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා. මම කියපු දේ ඒ විදිහට අර්ථ නිරූපණය කරන්න. මම එතනදි පැහැදිලි කිව්වා ගෝඨාභය රාජපක්ෂ දේශ සම්ප්‍රදායික මම එතුමාගේ නම කියන්නේ නැතුව සම්ප්‍රදායික පක්ෂයකට සම්බන්ධ නැතිව දේශපාලන පවුලකට සම්බන්ධ නැති කෙනෙක් තමයි එතනට එන්නේ. ඒ නිසා අනුදුතින් මතුවෙන බලවේගයක් හරහා එක වෙනයි කියලා. ඊට පස්සේ 2016-17 කාලේ වෙනකොට ඔය අර අපි කියන අර රික්තය තේරුම් ගත්ත කීප දෙනෙක් ස්වයංව ඉදිරිපත් වුණා. හරි, ඒ ස්වයංව ඉදිරිපත් වෙච්ච ගතිය එදා ඉඳන් අද දක්වා ඒක බොහොම ඒ අදහස මිනිසුන්ට විකල්පයක් නැති කාලේදී ඒගොල්ලන්ගේ මට්ටමින් ඒගොල්ලෝ එළියට ඇතුළට ගෙනියන්න හැදුවා. නමුත් මම එතකොට තේරුම් ගත්තා ඒගොල්ලන්ට අර වගේ පදනමක් හදාගෙන ඉන්න තරම් ලොකු ශක්තියක් ඒගොල්ලන්ට නැහැ. ඒක මොකද ලොකු ව්‍යාපාරයක් ගොඩනැගෙන ඉවත් තමුන්ගේ ඒවත් මේ තමුන්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කොයි වෙලාවක හරි විද්වතුන් නැතිින් ඒ දේ වෙයි කියලා ඒ දේ තමයි අද මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම ඔය විදිහට බොහොම තර්කානුකූලව ගැඹුරු අවබෝධයකින් කරපු දේවල් මිසක ඒ කියපු අනාවැකි කියන ඒවා මේ ජ්‍යොතිෂ්‍යව විනාත්මකත් උපයෝගයක් කළා නෙමෙයි. මොකද අවුරුදු 8ක් තුල මම ව්‍යාකූල අවුරුදු මොකද 20ක් විතර ව්‍යාකූලත්ව න්‍යායවන් ගැඹුරින් හදාරීම තුළින් ස්වභාව ධර්මයේ න්‍යායන් හදාරීම තුළින් තමයි මම අවබෝධය හරහා තමයි මම මේ ප්‍රකාශ කරේ. මම අද දකින්නේ ඒ මම කියපු දේ යථාර්ථයක් වෙන දවස ඒ දේශපාලන ව්‍යාපාරය අද රටට පෙරලියක් කරන්න පුළුවන් රටට අලුත් නායකත්වයක් ගේන දේශපාලන ව්‍යාපාරය තමයි අද ජනිත වෙන්නේ ශ්‍රී ලංකා පුරේ. අර සාමය පවත්වා ගන්න එක ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද ඒකේ මගේ 95%ක් ඉන්නේ මොන ඕනම තැනක මේ මොන ඕනම ජන සමාජයක ලෝකයේ 95%ටත් අඩුවෙන් ඉන්නේ
අනුභාතත් වැඩියෙන් ඉන්නේ ඉතාලි සාමකාමී පිරිස කර 40% 1ක් 2ක් 3ක් 4 පිරිස තමයි හැමෝටම බලපාන විදිහට මේ ප්‍රශ්න ඇති වෙන විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම ඔය වර්ධ වෙන අනිත් පැත්තෙන් ගත්තොත් දේශපාලනඥයන් අතින් ඒගොල්ලන් බලයටපත් වෙන්න ඒ උඩම ඉන්න ඉහළ මට්ටමේ ඉන්න 4-5 දෙනෙක් අතර ප්‍රේදී වෙනවා. ඒ ඔය කට්ටිය තම පාලනය කරන්න පුළුවන් විදිහට අපේ වාතාවරණයක් සැකසුණු. ඒගොල්ලන් ගැන අවධාරණයෙන් ඉඳලා පහළ මට්ටමේ ක්‍රියාකාරීන් ගේ උඩ මට්ටමේ උඩින් ඉන්න ඒවට අනුබල දෙන ඒගොල්ලන් ආරක්ෂා කරන කට්ටිය අනිත් එතනදී පුළුවන් 100% අන්තර්ආගමික අන්තර් සමාජික ඒවත් අන්තර්වාර්ගික සහ සම්බන්ධතා ඇති කරන එක මම හිතන ඒ 100ට පරිපාලනය කරලා අපිට ලබා ගන්න පුළුවන් දෙයක් කියලා. 15කට ඉස්සර බොහොම කියන්නේ මේ ඉන්දියාවේ ඉන්දියන් ස්කෝලර් කෙනෙක් එයා කවුද ජස්ටිප් සිං කියලා ඔය ප්‍රශ්න ගැන කතා කරා. ඇත්තටම මේ අපි වගේ රටවල් වලදී හරි එතනදී ඒක මේ කියන්නේ දේශයක යකිම් ප්‍රධානම දේ තමයි මිනිස්සුන්ව දුප්පත්කමේ එලිපත්තේ රඳවා තියෙන තාක්කල් ඒ රටවල් පාලනය කරන්න හරි ලේසි කියලා. ඒක මට බොහොම හිතට කාවදිච්ච දෙයක්. ඒ කියන්නේ ඔක ඊට පස්සේ මම ගැන ගොඩක් කල්පනා කරා. ඇත්තටද අපි ගත්තොත් ඒ කියන්නේ මොකද මිනිස්සු ඊට පස්සේ තමුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ. එතකොට දේශ ඊට පස්සේ එතනින් එහාට හිතන්නේ දුප්පත්කමෙන් මිදෙන වෙලාවට කියලා. අපි දිනු වෙන රටවල් වල විශේෂයෙන්ම එතුවගේ ලංකාව විතර නෙමෙයි ඉන්දියාවේ පවා ඒක බොහොම සූක්ෂමව දේශපාලනඥ කරනවා කියලා. දුප්පත්කමේ එලිපත්තේ රඳවත් තිබින්නේ. මම උදාහරණයකට මම ගන්නකොට ශිෂ්‍යයන්ට පැහැදිලි කරන්නේ මම ගානතිස්සේ උදාහරණ ගත්තා. අපි ගත්තොත් දෙහිවල සත්ත්ව උද්‍යානයේ. ඒ සත්ත්ව උද්‍යානයේ සත්තු ඉන්නේ කූඩු කරලා. ඒ සත්තු එින් එහාට ලෝකයක් ඒගොල්ලන්ට නැහැ. එතකොට ලෝක පෙන්නල ඔය සත්තු ටික පෙන්නලා සත්ත්ව උද්‍යාන සමහර දවසට මිලියන් 2-3ක් හම්බ කරනවා. නූතුන්ට කන්න දෙන්නේ මොකක්ද? බහුවදා උදේ වෙනකන් උඹ ජීවත් කරන්න අවශ්‍ය ප්‍රමාණය විතරයි උන්ට කන්න දෙන්නේ. ඒවල බහුවදාටත් ඒ සත්තුන්ව පෙන්නලා ඊට පස්සේ ආයි පාරක් අර උන් වලිගේ බන්ද විසි කරන මස් කටු අරගෙන ඊට පස්සේ ආපහුවේ පාලකයට ලැබිව ඉන්නේ සත්ත්ව උද්‍යාන පාලකයට. නමුත් උන්ට වැඩිපුර ආහාර දුන්නොත් එහෙම හරි සතා පාලනය කරන්න බැරි බව බඩ පිරෙවුවත් එහෙම ඒකල දන්නේ නැති. ඔය ප්‍රමේයත තමයි තුමා කිව්වේ මේ විශේෂයෙන්ම ආසියාවේ තියෙන බොහොමයක් රටවල් වල අර මේ පාලන ක්‍රමයේ අරගෙන යන්නේ දුප්පත්කම එලිපත් රඳවල තියෙනවා. ඒ ඉතින් එහාට මිනිස්සුන් ගන්නේ නැහැ කියලා. එතකොට ඔක දැන් ඇත්තටම අපි ඔක දැන් ප්‍රායෝගිකවත් අපි දකිනවා මේ කාලේ තමයි දුප්පතුන්ගෙන් දින සියදුම්ම දේවල් වැඩි වෙලා තියෙන්නේ. දුප්පත්තු ගැන කතා කරන්න පටන් ගන්න හැමතිස්සෙම ඡන්දයක් එනවා. මොකද ඒගොල්ලන්ට නිරතුරුවම සිහි කැඳවීමක් කරනවා. ඔයගොල්ලෝ තාම දුප්පත්. හරි අපි නැත්තම් ඔයගොල්ලන්ට පැවැත්මක් නැහැ කියලා. ඔක තමයි ඇත්තම වතේ. ඉතින් මම ඒකේ බොහොම මගේ මනසේ ගොඩාක් ආවේදිච්ච දෙයක්. මම මගේ ශිෂ්‍යයන්ට උගන්වනකොට මම ඔය වෙලාවට උදාහරණ දෙන්න තරම් මම ඒක කරනවා අවබෝධ කරලා දෙන්නවා.